පුංචි බුද්ධිමත් ගැහැණු ළමයා. එකමත්තක කාලෙක අශ්වයාව ධනවත් බවේ සලකුණක් විදිහට සැලකුවා. ගෙවල් තමන්ගෙම ධනය භාවිත කරමින් සහෝදරයෝ දෙන්නෙකුට ජීවත් වුණා. ඩිමීට තමයි පොහොසත් කෙනා, ජෙරිකෝ තමයි දුප්පත් කෙනා. ඉක්මන් කරන්න ජෙරිකෝ, අපිට ඉර බහින්න කලින් එහෙට යන්න බැරි වෙයි. මේ සහෝදරයෝ දෙන්නා නගරේ තිබුණු විශාල වෙළඳපොළට යන්නයි සූදානම. එයාලා යන්න හදනකොටම ජෙරිකෝගේ දුව එතනට දුවන් ආවා. අනේ තාත්තේ, මාවත් එක්ක යන්නකෝ. ඒක ගොඩා දුර ගමනක්. ඔයාට මහන්සි දැනේ. ඒත් මට කොහොම හරි නගරේ බලන්න ඕනේ. අනේ තාත්තේ. දෙයියන්ගේ නාමෙන් ඔය ළමයට එන්න දෙන්නකෝ මේ ගමන යන්න. මං හොඳ ළමයෙක් වගේ ඉන්නම්, පොරොන්දු වෙනවා. හරි එහෙනම් එන්නකෝ. ඔවුන් මුළු දවසම ගමන් කළා. අඳුර වැටීගෙන එනකොටම නගරයට කිට්ටු වුණා. අද රෑට ඉන්න තැනක් අපි හොයාගමු. එතකොට හෙට උදෙන්ම අපිට නගරයට යන්න පුළුවන්. අතන පොඩි මඩුවක් තියෙනව නේද? ඇත්තටම. අපි යමු. මේක පැලක් නන් නෙවෙයි, අශ්වගාලක්. රෑට නැවතිලා ඉන්න නම් හොඳ තැනක්. බලන්න, මෙතන අපේ අශ්වයින්ට වතුරයි කෑමයි තියෙනවා. කොච්චර හොඳ තැනක්ද අපිට රෑට ඉන්න තියෙන්නේ. හරි, දැන් රෑට කෑම කාලා නිදාගන්න යමු. ඉතින් එදා රෑ මේ තුන් දෙනා ස්ථාලය ගෙදර විදිහට භාවිත කළා. පහුවදා මෙයාලා උදේම නැගිටලා ගමන ආරම්භ කරන්න ලෑස්ති වුණා. එන්න නෝරා, අපි යන්න ඕන. මේ එනව තාත්තේ. ඒ මොකද්ද? මේ බලන්න. අපේ මේරිට ඊයරෑ අශ්වපැටියෙක් ලැබිලාද? ඔයාගේ මේරිට අශ්වපැටිය ලැබුණා නම් ඌ ඉන්න ඕන මේරි ළඟින්නේ. ඒත් එයා ඉන්නේ මගේ අශ්වයා ළඟනේ. ඒත් මාමේ, අශ්වයෙක්ට කොහොමද පැටියෙක් ලැබෙන්නේ? ඒක ඇත්ත සහෝදරයා. එයාගේ පෙනුමත් අපේ මේරි වගේ. අන්න හරි, එයාට කෑමයි වතුරයි දීලා මගේ අශ්වපැටියව මට බාර දෙන්න. ඒ වුණාට සහෝදරයා, අශ්වයින්ට පාට 100ක් නෑ නිජෙරිකෝ. සමහර විට මේ පැටිය කැලේ අතරමං වෙලා මගේ අශ්වයා ගාවට එන්න ඇති. කොහොම හරි මේරි එයාගේ අම්මා වගේ නම් එයා කෙලින්ම යන්නේ එයා ගාවටනේ. ඒත් එයා ආවේ මගේ අශ්වයා ගාවට. ඉතින් එයා ඉති මට. තේරුණා නේද? මේ බලන්නකො සහෝදරයා. මොනා බලන්නද? මේ විදිහට සහෝදරයෝ දෙන්නා දිගින් දිගටම වාද කරන්න පටන් ගත්තා. ඒ වෙලේ පුංචි නෝරට අදහසක් ආවා. තාත්තේ, මාමේ, ඇයි අපි නගරයට යන්නේ නැත්තේ? එහි බුද්ධිමත් රජ කෙනෙක් නේද ඉන්නේ? අපි යාළඟට ගිහිල්ලා මේකට විසඳුමක් දෙන්න කියලා කියමු. එයා හරි සහෝදරයා. ඔව්, ඔයාගේ දුව ඔයාට වඩා ගොඩාක් බුද්ධිමත්. අපි දැන් යමු. ඔවුන් නගරයේ දොරටුව ළඟට ආවා. සහෝදරයෝ දෙන්න මුරකරුවොත් එක්ක කතා කරන අතරේ නෝර දැක්ක ළඟ ගහක ගහලා තිබුණු හොරෙක් ගැන විස්තරයක්. දැනුම් දීමයි. සොරෙක්. මොහු කොහේද කියන ඕනෑම කෙනෙකුට රජතුමා රන්කාසි 100ක තෑග්ගක් දෙනවා. ඒ විස්තරේ එහෙමයි තිබුණේ. සහෝදරයෝ රජතුමාට හැම විස්තරයක්ම කිව්වා. හොඳයි, ඔබ මොකද හිතන්නේ? මේක නම් ඇත්තටම අමාරු කාරණයක් උතුමාණෙනි. මේරි මේ අශ්වපැටියාගේ අම්මා වුණා නම් පැටියා ඇගෙන් කිරි බීලා. ඒත් මේ පැටියා පොහොසත් සහෝදරයාට ඇත්තටම අයිති නෑ. ඔහු රණ්ඩු වෙන්නේ ලෝභකමට.
ඒ වගේම ඔහුට ඇති තරම් අශ්වයෝ ඉන්නවා. එයාට පහසුවෙන්ම දුප්පත් සහෝදරයාට පැටියව දෙන්න පුළුවන්. හරි, අපි බලමු සහෝදරයෝ දුප්පත් නිසාද පොහොසත් නිසාද මේ දේවල් ලැබෙන්නේ, නැත්නම් වාසනාව නිසාද කියලා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ බුද්ධිමත් බව නිසාද කියලා. ඔබ මොකද්ද කරන්න හදන්නේ උතුමාණෙනි? හේතුව අසාර්ථක වුණාම බුද්ධිය අපිට උදව් කරනවා. අපි බලමු කවුද මොවුන්ගෙන් බුද්ධිමතා කියලා. ඇත්තටම අශ්ව පැටියව කාටවත් අයිති නැහැ. මම ප්‍රශ්න වගයක් අහන්නම්. හරියට උත්තර දෙන කෙනෙක්ට අශ්ව පැටියව හම්බ වෙනවා. ඉතින් රජතුමා සහෝදරයන්ගෙන් ප්‍රශ්න ඇහුවා. මොකද්ද මේ ලෝකෙම වේගවත්ම දේ? ඒ වගේම ලෝකෙ සිනිදුම දේ මොකද්ද? එතකොට ලෝකෙ තියෙන වටිනාම දේ මොකද්ද? හැමෝම පුදුමුණ රජතුමා අහපු ප්‍රශ්න දිහා බලලා. හැමෝම ආශාවෙන් බලාගෙන හිටියේ සහෝදරයෝ උත්තර දෙනකන්. ඩිමීට හිතුණා රජතුමාව වර්ණනා කරලා උත්තර දුන්නොත් එයාට වාසියක් කරයි කියලා. ඉතින් ඔහු ඒ විදිහට උත්තර දුන්නා. ඒක හරිම පහසු යුතුමානිනි. ඔබතුමාගේ අශ්වයාට වඩා කාටද වේගවත් වෙන්න පුළුවන්? ඔබතුමාගේ ඇඳට වඩා මොකද්ද සිනිඳු වෙන්න පුළුවන්? උතුමානිනි, ඔබතුමාගේ පුංචි කුමාරයාට වඩා මොනවද වටින්නේ? මොකද ඔබේ උත්තරේ ජෙරිකෝ? ජෙරිකෝ සාමාන්‍ය අවංක මිනිසෙක්. ඔහු දැනගෙන හිටියේ නෑ මිනිස්සුන්ව කතාවෙන් සතුටු කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මොනවද කියන්න ඕනි කියලා දන්නේ නෑ. උතුමානිනි, අනිත් සහෝදරයාට මේකට දෙන්න කිසිම උත්තරයක් නැහැලු. දන්නේ නැත්තම් උත්තරයක් නොදී ඉන්න එක හොඳයි. කපටි වෙලා බොරු උත්තරයක් දෙනවට වඩා අපි තව ටික වෙලාව බලමු. නෝරා හුඟක් කල්පනා කළා. ඇයට ඕනි වුණා අවංක උත්තරයක් දෙන්න. එක පාරටම ඇයට මතක් වුණා. සමා වෙන්න උතුමානිනි, මට මගේ තාත්තා වෙනුවෙන් උත්තර දෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම, ඇයි බැරි? අවංකවම කියනවා නම් උතුමානිනි, ඇත්තටම මං හරි උත්තරේ දන්නේ නැහැ. ඒත් මං ලෝකෙ දැකලා තියෙන විදිහට නම් මේ ලෝකෙ තියෙන වේගවත්ම දේ තමයි සුළඟ. ඒක කොටාක් වේගවත්. ඒ වගේම කුණාටුවක් ඇති කරලා හැමදේම විනාශ කරන්නත් හුළඟට පුළුවන්. ඒ වගේම ලෝකෙ තියෙන සිනිඳුම දේ කුඩා දරුවෙකුගේ හාදුව වෙන්න ඕනි. හරියට මේ පැටිය මාව ලෙව කනවා වගේ. ඒ වගේම තමයි උතුමානනේ, ලෝකෙ තියෙන වටිනාම දේ තමයි අවංකකම. එහෙම නැත්තං හොරෙක් ගැන විස්තර දෙන කෙනෙකුට රන්කාසි 100ක් දෙන්න ඔබාන කරන්නේ නෑනේ. කාදිමයි කාදිමයි ජෙරිකෝ, ඔබේ දුව ඇත්තටම බුද්ධිමත් වගේම අවංකයි. මම සතුටු වෙනවා ඇගේ පිළිතුර ගැන. මම ඔබට මේ අසුපැටිය විතරක් නෙවෙයි, අශ්වයින් 100කුත් රන්කාසි දසදහසක තෑගකුත් දෙනවා. හැබැයි ඒ වගේම ඩිමීට ඔබට ත්‍යාගශීලී වෙන්න තිබ්බා. ඒ තන්තිමට මොකද වුනේ? ඔබ ත්‍යාගශීලී නොවි පුළුවන් තරම් ලෝභ වුණා. අවසානයේ ජයගත්තේ අවංකකම. ඔබට හොඳ පාඩමක් මේක. මම තේරුම් ගත්ත උතුමානිනි. ස්තුතියි උතුමානිනි, ඔබතුමා ඇත්තටම කරුණාවන්තයි. අන්න ඒ නිසා අපිට අනිත් අයව රවට්ටන්න පුළුවන් වුණාට ඒවට කිසිම පැවැත්මක් නැහැ. මිනිස්සුන්ට ඒව තේරුම් යනවා. ඒත් අපිට ඇත්තටම සතුටින් ඉන්න ඕන නම් අපි අවංකව වගේම බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ.